තේවන් සරණයි ඔබ සිලු දෙනාටම ආධ්‍යාත්මික භික්ෂුන් YouTube නාලිකාවත් සමග අපි දිනම් දෙන කරන්නට එදුන ප්‍රායෝගික වැඩසටහනක් තමයි සීහ පැවැත්වීම කෙනදේ. ඒ සම්බන්ධයෙන් සමතභාවනාවෙන් දියුණු නොදියුණු එවගේම කිසිදු ප්‍රතිපාලයක් නැති අයට වනක් මේ සහ පැවැත්වීම කියන එක තුළින් තමන්ගේ සිත ප්‍රායෝගිකෝම හඳුනාගන්නට මේ වෙනකොට යෙදිලා තියනු. එවගේම තමන්ගේ සිත ගැන ප්‍රායෝගිකවම හඳුනාගැනීම සිද්ධ කරලා තියෙන. ඇති විශාල්ල පරාශයකින් යුක්තව තමන්ගේ සිත ගවේෂණය කරන්නට ටික ටික පුරුදු කරන්නට යෙදිලා තියෙනවා. ඒක නිසා මේ ප්‍රායෝගිකත්වය යෙදිච්චායට මුත්වසිහ කියන්නේ මුකද කියලා තේරුම් කරලා දෙන්නට අවර්්‍යතාවයක් නෑ. නමුත් එයාලගෙත් පුළුල් ලවබෝධයට සිහිය තවත් තේරුම්ගැනීමට සිහිහ කියන්නේ කොයි වගේ දෙයක්ද. ඇයි අපි මේ සිහිය කියනක පවත්තන්නට ඕන සිහියට පැමිණීය යුත්තේ ඇයි කියන කාරණාව මේ දේශනාව තුළින් ඔබට වටහාගැනීමට හැකියාව තියෙනවා. මේ සිහිය කියනෙක අපේ ජීවිත්තේ කිසිම දවස්සක. අපි මේක අහානකං මේකි ප්‍රායෝගිකෝ යෙදෙනකම් අපි දන්නේ නැති දෙයක් මේක. මෙකි ඉතාමත් වැදගත් කාරණාවක්. මොකද මෙසිහිය කියනක අපේ ජීවිතේ, අපිය වෙනස් කරන දෙයක්, අපේ සිතදිහා බලාගෙන, අපේ මනසදිහා බලාගෙන, අපි ළඟතිබ්බ අපි මෙච්චර කල් නොදැන හිටුපු දේවල් දකින්නට උදවවන දෙයක්. සරලොව කිව්වෝත්. අන්ද වෙලා හිටපු අයට. හනාඩියයක් ද දැම්ම වගේදයක්, කාචයක් දැම්ම වගේ දයක්. අඳුරේ හිටුපු අපිට යම්කිසි ඉටිපන්දමක් දැල්ලුව වගේයක්, නැත්තම් මොනහරි බල්බ එකක් දුන්න වගේදයක්, ටෝච්චකක් දුන්න වගේ දයක්. අඳුරේ හිටුපු අපිට සූර්ය වගේ ආලෝකයක්, ග්‍රහවස්තුවක් නැත්තන් අපිට ලැබුණ වගේදයක්. මෙන්න මේ වගේ අපිට මේක විවිද්ධ උපමාවල් වලින් අර්ථගන්නන්නට පොළුව. එති මේ ජීවිතයේ අපි ගතකරද්දී. අපි මෙච්චර කාලයක් අපි සාමාන්‍ය වශයෙන් අපි දැනගෙන හිටිය දෙයක් තමයි අපිට තරහ එනවා කියනෙක්. එතකොට මේ තරහ එනවා කියන සාමාන්‍ය මිනිස්සු ඕනෑම කෙනෙක් ලොකුකුඩාය දන්නවමට තරහක්කාවා කියන එක දන්නවා. හැබැයි මේ තරහ ආපු විදිී ඇයියාාව කොහොම ධවි කියනෙකවත් අපිට තේරුම් ගන්නට බැරූ හිටිය මෙච්චර කාලයක් එවගේ මේ මගේ සිතේ තිය යම්කිසි ස්ොභාවයක්, යම් දෙයක් නිසා ඇත්තිවෙන ස්ොබභාවයක්, යම් දෙයක් නිසයි මේක හටගන්න කෙලොවත් අපි තේරුම්ගන්නට බැරුණ. එවගේ අපේ සිතත තුළ තියන යම් කිසි දුක්ෂහගත දේවල් සතුකුදායක දේවල් විවිධාකාරවශෙන් අප සිත සිහියතෙක් පවත්තගෙන යද්දි. අපිට හඳුනාගන්නට බොහොෝ සයින් උදව් වෙලා තියෙනවා. දෝ ඒක ප්‍රායෝගිකෝම ඇත්තටම අඳුරගත් අයිල් විවිධ වයසේමාවල්ල ජාතිකුලාාගම්බේදයක් නැතු ඉන්න. හිති එඒය මට දැනුන්දීම් කරනවා. මේසිහිහ පැවැත්වීම නිසා තමන්ගේ සිතුවිල්ලි සිත ගැන හඳුනාගැනීම නිසා එයාල ඉස්සර හිටියට වඩා දැන් වෙනස්වෙලා ඉන්න විදිත් තමන්ගේ ජීවිතය වෙනස්වවෙච්චිවිදිියත් ගැන තේරුම්ගන්නට ඇදිලා යෙනවා අපිටත් දැනුන්දීම කරනවා. මෙන්න මේකතමයි ප්‍රායෝගික බුදු දහම කියලා කියන්නේ. මේ ධර්මතාවේ කියලා කියන්නේ. වර්ෂ දෙදස් පන්සේකට පෙර බුදුරජාණන් වහන්සේ අපිටි දේශනා කරන්නට එදුන දේ. මේ සිහිය කියන එක ඉතාමත් ගැඹුරුදයක්. මේ ගැඹුරු සහිතදේ අවබෝධ කරගන්නට පුළුවන් එන්නේ මේ සිහිය කියේන එක තව තව වැඩිදිියුණු කරගන්නට පුළුවන් හැකියාව අපිල්ළඟ තියෙනවා ඒ වගේ ප්‍රායෝගිකව යෙදෙන්ට යදන්න තමයි අපට මේ අවබෝධය ගන්නට පුළුවන් හැකියාව තියෙන්. එද මේ දේ කරගන යනයට මේක වැටහෙනෝ. මම මේ සඳහන් කරන්නට යුදු කාරණනාව. හැබැයි මේ දේ නොකරන කෙනෙක්ට මේ කාරණාව වැටහෙන්නෑ තේරෙන්නෑ මං මොකක්ද මේ කියන්න කියලා තේරෙන්නෑ. ඒගේ බුදුරජාන් වහස්සේ මොකක් අපිට කිව කියනක තේරෙන්න්න. ඒයායට මේ සෑම දෙයක්ම තේරෙන්නේ. උඩින් අඳුරේ අතපථ ගාන අසිීමමත් පුද්ගලින් ලෙසින් තමයි වව තේරුම්ගන්නට යාලට පුළුවන්වෙන්න. එයාලට මේවා හුදෙක්ම වචන විතරයි. ඒක නිසා එයාලට මේ දේශනාමකින් කරන්නොන්ට ඕනි දේවත් තේරෙන්නේි නෑ. ඒ තැනට එයාල්ලගේ යම්කිසි. ප්‍රඥාවේ අඩු සවභාවයක් තියෙනවා හැබේ යාලත් කවදහරි අවබෝධ කරගන්නවා. යාලත් කවධහරිමිය සංසාරයෙන් එතර වෙන. මේ ගමන සිහිය කියන දේ යාලා තේරුම් ගන්නවා එකට සෑහෙන්න කල්ලේ යාල තව සසරේ යන්නට සිද්ධි වනවා එවැනි පුද්ගලයන්ට මොක දෙයාලට මේක තේරුම් ගන්නට බැරුණු. මෙන්න මේක මැති අපිටත් ගලපගන්න අපිත් බුදුරජාණන් වහන්සේලා. ඇති වෙන්න අපිට හමුවෙලා ඇති රහතන් වහන්සල මේ සංසාරය ඇතිවන්න හමුවෙලා ඇති. නමුත් අපිට මේ කිව්ව දේවල් තේරුම්ගන්නට බැරිවෙන්නට ඇති. අපේ ප්‍රඥාව වැඩිවෙලා නැතිවෙන්නට ඇති. වැඩිලා නැතිවෙන්න ඇති මෝරලා නැතිවෙන්නට ඇති. එක නිසා අපි තාම මේ ගමන යනවා ඉවරයක් නැතුව යනු බවක් ඔබට මේ කොටසිම්ම තේරුම්ගන්නට පුළුවන්. මේ සිහිය මේ භාවනාවල් තේරුම්ගන්නට බැරි. මේ පරිසර ඉන්න නිරාගමක මිනිස්සුන් විධ මිනිසුන් ඉන්නවා. එතකට ඒ අයට රැඩිකල්ලා ඉන්නවා මේක තේරෙන් නෑ කියල කියන්නේ ඔබ කල්පනා කරලා බලන්න කොච්චර ප්‍රඥාව අඩුයිද. මෝහෙෙන් වැහිලද කියන එක ඔබ කල්පනා කරලා බලන්න විධහේතුන් නිසා. එතකට ප්‍රායෝගිකව කරලා සිද්ධ කරලා බලන්නට ඕන දෙයක්. අර ිහෙලා බලන්නට ඕන මල්ල ඔබල බලන ජාතියක් බවට පත්වෙලා තියනවා. ඒ නියම ප්‍රායුගිකත්වයක් නැති නිසා. මං මේක දකි නොව වර්තමානයේ සමස්ත සමාජය තුළ. හැබැයි මේක ඉක්මවන්නට අදහසක් තමන්ගේ සිත තුල තියෙන මිනිසුම් ඕන තරන් ඉන්නවා. ජාතිීන් තුළ විවිදාගම් තුළ සුදු කළු බේදයක් නැතුව වයිස්සීමාවක් නැතු ඉන්න අ ඉන්න. හැබැයි ඒයට නිවැරදි ක්‍රමවේද. හමු වෙලා නැති නිසා එයාලා යම්කිසි කනස්සල්ලකට, එවගේ අසරන වෙලා ඉන්න සවභාවකට පත්වෙලා තියෙනවා. නමුත් අපි ආධ්‍යාත්මික භික්ෂුන් ු නාලිකාව ඔස්සේ. අපි නිරන්තරෙන් ඔබට ප්‍රායෝගික වඩ ප්‍රායෝගික වඋනොත් මේ දේවල්ල ප්‍රතිඵල ලබාගන්නට පුුවන් බව අපි සඳහන් කරලා තියෙනවා අන්න ඒවිදියට තමයි මේ බුදුරජාණන් වහන්සේත් අපිට වර්සද දශ පන්සයකට පෙර ගෞතම් බුදුරජාණන් වහසේ දේශනා කරලා තියෙන මෙ ප්‍රායෝගිකෝ යෙදෙන්න්න කියන බව ඒවගේ සියලු බුදුරජාණන් වහන්සේලත් මේක සඳහන් කරලා තියෙනවා ඉති අන්න ඒක නිසයි මේ බුද්ධ දේශනාව මේ බුද්ධ දේශය සෑම දෙයක්ම වටිනාකමින් යුක්ත වෙන්නේ එක්තරනා තවත් හේතුවා පි තරුම් ගන්නට ඕනි. අන්න ඒවගේ තමයි මේ සීහය කියන එක. තැන් වාලා මේක ප්‍රායෝගිකො මෙදිලා ඔයාලම දන්න දෙයක් සීහකයන් කොයි වගේ දෙයක්ද කියලා. සීහය කියල කියන්නේ අපි මෙච්චර කාලයක් අපේ හිත තුළ. අපේ මනස තිබ්බ විවිධාකාර සිතුවිලි හඳුනාගන්නට උදව්වෙන එක්තරා වූ අත්කාචයක් යන්න පුළුවන් එහෙමනත්තං අන්වීක්ෂයක් යන්න පුළුවන්. ලෝකන් ීක්ෂයක් කියන්න පුළන් විද්‍යතන්්‍යීක්ෂයක්ක් ඕන එකක් අපිට මේකට කියන්න පුළුවන් දුර දෙයක් බලන දුරේක්ෂයක් කියල කියන්න පුළන්. ඔබට පහසු මෙවැනි උදහරණ උපමාවල් වලින් ඔබට මේක අර්ථගන්නවා ගන්නට ගලපාගන්නට හැකිියාව තියෙන. ඉති මේ සිහිය නිසා, ඔයාලගේ ජීවිතේ. තියන වාලගේ හිත්තුල තියන අතීර්ත සිතුවිල වර්තමාන සිතුවිලි අනාගත සිතුවිලි. මේ සෑම දෙයක් මයාලට තේරුම්ගන්නට පුළුවන්ගෙන කාලයක් හිත දියුණු ද වර්තමානයක් නෑ වර්තමානය සිතුවිලි කියලදෙකුත් නෑ. ඒක අතීතයට යනුවයි කියලත් වාලට තේරුම් ගන්නට පුළුවන් හැකියාව ලැබල ඇති. එද මේ සෑම දෙයක්ම වෙන්නේ වගේම තමන්ගේ සිත තුළ තියන රාගේ කොච්චර තියනොද මං කොච්චර රාගෙන් දැවනොද ගෑනු කෙනෙක් වෙන්න පුුවන් පිරිමි කෙනෙක් වෙන්න පුුවන්. සමහර කාන්තාව න්න තමන්ට හොඳවට රාගෙන් දෙවැෙන චරිත ඕනම කෙ ක්‍රාගෙන් දෙවෙන. හැබැයි එවැනියි සමහරක් කලාට තමන්ගේ හිතට අවංකෝ ප්‍රකාශ කරන්න ැතු සමරකයි ප්‍රකාශ කරන මටනම් ඔයයි කියන තරන් රාගයක් නෑ කියලා. මෙන්න මේ විදිර ප්‍රකාශ කරන පිහිරිමි ගැහැනු දෙගොල්ලෝමින්වා. ඒ තමන්ගේ හිතේ අංකත්යක් නැතුව ප්‍රකාශ කරන අයි. ඉතින් තමන්ට ප්‍රකාශ කිරීම අයිතියක් තියෙන එක කියන නොකීනේ අයිති්‍යයක් තියන නමුත්. ඒ නිසාාකාරය තමන්ටම වංචාවක් වශයෙන් බොරුවක් වශයෙන් එක්ෝ ලැජ්ජාවක් වශයෙන් නිසා හෝ ඇල බොරු එහෙම ච්චරාගයක් නැති බව ප්‍රකාශ කරන අවස් තාවල් තියනවා මොකද බුදුරජාණන් වහන්සකි දේශනාවට අනුව ඕනම කෙනෙට රාග අඩු වැඩිවෙන්න පුළුව. හැබැයිඒ එකෙක්කෙනට සංසාරය දේවල් මත හෝ එම නැත එකක් කෙනට එක සාපේක්ෂකයි. ඉතින් කොහොම නමුත් ඒ විවි්ධ වෙන නිසා මේක ඒ අයට මේ තේරුම් ගන්නට නම් තමන්ගේ සිත අවංකන්තයෙන් ගවේශනය කරන්න ඕනේ තෝට තමයි මේක තේරුම් ගන්නට පුළුවන්ගෙන් මේ සහ කියන දේ වායාලගේ ජීවිතයේ ඔයාලගේ සිත වාලටම තේරුම් ගන්න උදව්ගෙන දෙයක් මේ කවුරුත් තරම් ගන්නට උදව්වන දැන්න්නේේ තමම් ඒක නිසා අපි මේ දේශනාව අපි කියන්නේ මේසි ගැ සිහිය පරතරටම ගිය්පුවා ඇතමයි බුදුරජාණන් වන්සේල්ලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සෙලා කියලා කියන්න ඒසිහය ගැන අපිට කතා කරලා සීමමා කරන්නට බෑ ඒ කතා කරලා නිමක් කරන්නට බෑ ඒත් තරම් පරිපූර්ණ සිහයකින් ඒ උත්තමයන් වහන්සිලා සිටිනවා. නමුත් අපි තාම එවැනි පරිපූර්ණ සිහියකට එළඹිලාන්නේ පරිපූර්ණ තැනකට පත්වෙලා නෑ. අකණ්ඩව නොකඩවා පවතින සිහයක් කියන තැනකට අපි පත්වෙලා නෑ නමුත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අකණ්ඩව නොකොඩවා සීහය කියන එක පවතිනවො නමුත් අපි එහෙම තැනක නෑ. ඒක නිසා අපි තේරුම්ගන්න ටෝනේ අපි මේ පුහුණ වීම දීර්ගව කරන්නට ඒක නිසා අපි දේශනාවල්ලා අපි අධ්‍යාමන්ක භික්‍ෂුන් නාලිකාය සඳහන් කරලා තියෙන්න්නේ. මේ දේවල් අපි මැරෙනකං කරනවා මැරෙන මොහොත දක්වා කරනවා කියලා අඩිෂ්ඨාන කරගන්නයේ දක්වා මේ දේවා සිද්ධකරගණය යනවා කියලා හිතාග්ඩික අපි සඳහන් කරන්නට ඉදිලා තියෙන්නේ අන්නේ ඒ නිසයි. හෙකට මේ සීහය කියන දේ. වාගේ ජීවිතේවාගේ සිතුවිලි වා. කෙනෙක්ට දක්වන කරුණාව දයාව මෛත්‍රී සහගත සිතුවිල් හොඳ සිතුවිලි සරළුවකිව්ෝ ඒේවගේ නරක සිතුවිලි ඉනිරිසියා සහගතක සිතුවිලි. තවත් කෙනෙක් ඝාතනය කරන්න හිතෙන සිතුලි තවත් කෙනෙක් එක් කාමය හැසිරෙන්ඩ සිතුවිලි. මේ සියල්ලම මේ සිහිය පවත්තුපුම මේ හොඳ නරක කුසල් ලකුසල් වසෙන් තියෙන සෑම සිතුවිල් ලක් මොයාලට පේන්ඩ ගන්න. ෞද්ධෙක්වෙලා ඉපදුනත් ඔබට සිතක් තියෙනවා කියලා ඔබ පඩිකාලේ බුදුදහමඇසුරිින් ඔබ හලතියනට පුළුවන්ඳහම් පාසල් ඇසුරින් එහෙමනැත්තන් ඔබ හන ර්මදේශනා ඇසුරින්. ඔබගේ ගෙදර අම්ම තාත්තා සී ආච්චේ හන ධර්මදේශනනා ඇසුරින් බට මේක ඇහිල තියෙන්නට පුළුවන්. නමුත් මේක මෙහෙම ප්‍රායෝගිකවම කරලා දැනගන්නට ඕන කියන කාරණාවත් කියලා ඔබ. මෙච්චරගල් නොදන ඉන්නට ඇති. නමුත් ඔබ මෙම දේශනාහලා හෝ වෙන ස්වාමින්වහන්සේ කෙනෙ දේශනා අහලාෝ. හෙම නැත්තම් ස්වාදී ොහෝ ඔබට යම්කිසි පොතක් පතක් හරි කියවල ප්‍රඥාවක් ඇතුුණ අනම් ඒක තුලින් ඔබට සිහ කියන එක අහුනාන ඒක ප්‍රැක්ටිස් කරන්නට ප්‍රායෝගිකවන් පුහුණුවීමමල යෙදෙන්න්නට පටන් ගත්තනම් ඔබට මෙම සිද්ධි අනිවාරෙන් හැෙනවා. ඒවගේම තේරෙනවා. දකිනෝ ඔබට අවබෝධ වෙනවා මම මේ කියන්න මොකක්්ද කියන එක සම්බන්ධි. ඉදි මේ තර පරාසයකින් යුත්ත දෙයක් තමයි සීය කියලා කියන්නේ. තාම අපිට පූර්ණ සීහය නෑ අපි මේ පුහුණ වීමේ යෙදෙන අය. ඔබ ගී්ජීවිතයක් ගතකරාදි විදධ කම්කටුළු වුවලට දුක්බර සිද්ධීන්වලට මේ සෑම දේකට මුහුණ දෙන ගමන් ඔබ ඔබගේ සීහ පවත්වනු. ඔබගේ සිත හඳුනාගන්නට ඔබගේ මේ පරිසරේ තියෙන දේවල් ඔබ උදව් කරගන්නවා. මේක විද්ධ වශයෙන් ඔබ සිද්ධවෙරම්. තින් ඒ තරන්. ලොකු හඋදවත්තමයි සිහ කියල කියන්න. අපි එකයි නිරන්තරයෙන් කියන්නේ තමන්ගේ සිතදිහා බලාගෙන ඉද. සිහියෙන් සිටින්නට උත්සහදරන්න සිහිය කියන එක නොකඩවා පවත්වන්නට බැරිවින්න පුළුවන්. එක කැඩෙනවා වෙන්නට පුළුවන්. අසිහියට යනවා වෙන්නට පුළුවන්. කොහොම සිද්ධ වනත් ටිකටික මේ දේවල් පුරුදු කරන්නට ඕන කියන කාරණාව අපි සඳහන් කරන්නට යෙදන්නේ ඒයි. මේ සෑම දෙයක්ම ඕනම ආගම ක ෝහනම ජාතිය කෙනෙක්ට මං මේ සඳහන් කිරීම කරන්න. ඔබ මේ පුහුණුවීමේ යෙදෙන්න්න ගත්තාම ටිකටික මේදේ පුරදු කරන්නි, පාටම ලොකුවට ේදේවල්ල ප්‍රතිඵාල බලාපොරොත්තු වෙන්නත් තපා ලොකුවට එක පාට්ටම එක දිගටම සහ පවත්තන්න බලාපොරොත්තු ෙන්ඩටත් එපා ටිටික ේවල් පුරදු කරන්න එතකොටු තමයි. ඔබට මේ ක්‍රමවේද ඔබටම කරන්නට පුළුවන් රිසි විදියට මෙව්වා අහුවෙන් අපි සරලෝකිවත් කරන්න ඕන විදි හුවෙනවා අපිට. වෙන්න මේ කරගන යද්දී ඔයාලට මේ තමන්තුලිින් මේ තමන්ගේ සිත හඳුනාගන්නවා කියලා කියන කෙනාට මේ ලෝකයේ සිදුවෙන සීලූම සිදුවමි. එවගේම ඔබගේ අසන්ඩුවයාසින් ඔබගේ දෙමවප්පියෝ දරුවෝ මුණුබපුරෝ. එවගේම ඔබේ සිටින සැමියා බිරිද. ඒවගේ ගල් ෆ්‍රරේන්් වෙන්න පුළන්ගේ න්ගේ. න්න එතකටේ බොයි ්්‍රේෙන්න් වන්න ුලන් මේ කියන යාලෝ රැකියාවේ වැඩ කරණය, විධායතනව විධ තැන්ගල වැඩරනණයගේ. තමන්ගේ සිතගැන යම් අවබෝධයක් ගන්න කෙනාට මේක පුහුණුවී මේදන කෙනාට අනෙත් අයගේ සිතුලි තේරුම් ගන්නට පුළුවන්ගෙනවා. ඒ කිසිම අධ්‍යහත්මක හැකියාවින් නෙවෙයි. හමන්ගේ සිත තේරුම් ගැනීමෙන් ලබන සිහිය පවත්වලා තමන්ගේ සිතුවිලි ඉගලිවලින් ලබාගන්නවූ අත්දැකීම් නිසා මේ අත්දැකම් ඔබගේ වටපිටාවේ සමාජය ඉන්නඇගේ සිතත් මගේ තිබ්බ සිතහා සමානව අඩුවැඩි වයෙන් කෙලෙස් අඩුවැඩිවශයෙන් සිතුවිල්ලි රාගවශයෙන් දේශවශයෙන් මෝහවශයෙන්, අඩුවැඩි වශයෙන් නේද මෙයාලඟත් තියෙන්නේ කියලා. ඔයාගේ සිත හඳුනාගැනීමේ පුහුණුවීමේ යෙදීමේ ප්‍රවනතාවයක් වශයෙන්. ඒ හුණුවීමෙන් ලබන අත්දැකීම් වසෙන් මේ වට ඉන්න අඇගේ දේවල් වාට තේරුම්ගන්නට පුුවන්ගෙන. ඔයාගේ යාලුවගේ වගේ බිරිඳගේ සිතුවිලිත් තේරුම්ගන්නට පුුවන්ගෙන මෙතනම නැවතා සඳහන් කරන පරචිත්ත විජාණන ඥානය වගේ ඒ වගේ අනුන්ගේ සිත්කිවීමේ හැකියාවෙන් ඥානය නෙවෙයි ඔයා මේ අධිමානසික අධ්‍යත්මික හැකියාවකි නෙවේ එහෙම තේරුම් ගන්න. ඔයාගේ සීහ පවත්තල ඔයා අධමානසක හැකියාවක් නැති කෙනෙක් වෙන්න පුලන් කිසි ධ්‍යාත්මික හැකියාවක් නැති. ඒම තියෙන කෙනෙක් වෙන්න පුළුවන් නමුත් මේ කිසිදු හැකියාවක් නැතු. ඔයාගේ ලබන මේ සීහ පවත්තල ලබන අදදැකීම තුරින් මේ අනෙත් අයිව ඔයාට තේරුම් ගැනීම හැකිියාව ැබෙන. ඒක ටික ටික. ඔයාගේ පුහුණුවීමට සාපේක්ෂව තමයි අනිත් අය ගැනවාට තේරුම් ගැනීමේ හැකියාව ලාගන්න. එතකොට ඔබ බලන්ද මෙතන අනත්තාවේ තේරුම් ගන්න වඩාත්ම ප්‍රායෝගික කෙනාද නැද්ද. එමන්න ඇත්තම් බුදුරජාණන් වහන්සේ අපිට කියලදී පුද්ධේ ප්‍රායෝගිකව යෙදෙන කෙනාද නැද්ද කියලා ඔබටම මෙතන කල්පනා කරලා උත්තරයක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉති මෙන්න මේ විදිර් තමයි ලෝකන්න සියලු දෙනාර්ද. ඒඇන සල්ිකාරයෙක් වෙන්ඩ පුළුවන් හොට සල්ල යන මධ්‍යම ප්‍රමාණින් සල්ි තියන පුද්ගලෙක් වන්න පුුවන් එවගේ අඩු ආදායන් ලාබියෙක් වෙන්ඩ පුළුවන්. මේ කොහොම කෙනෙක් වුණක් ඔබට ඒගේ සිතුවිලි තේනුම් ගන්නට පුළුවන්. ඔබ සිත ගවේශණය කරන සිතුවිලි ගැන අවබෝධ කරගන්නට. පුහුණුීම යෙදෙන ප්‍රමාණි අනුව අන්න අය ඔබට තේරුම් ගන්නට පුළුවන්, මෙයා කොච්චර රාගෙන් සිටිනවද මෙයා කෝචර තරහග නොද කොච්ච රිිසික කරන හොද කොච්චර හොඳ සිතුවිලිතිය ොද නරක සිතුවිලිති ොද මෙමයාගේ ඇැසීම කොහොමද කියන. මෙන්න මේදේ ඔබට හොදා ආකාරයම තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේක තමයි. මම මාතෘකාවට යොදන්නට යෙදනු මේ සිහිය මේ ලෝකයේ දකින්න උදව්වෙනවා කියනදේ. මෙන්න මේක මේ වෙනකොටත් ඔබට ලැබිලාතියෙනවා හැයි තාම ඔබ පපුහුණුවීමේ යෙදෙන කෙනෙක්. ඔබ තව තව පුහුණු වෙන්නට වෙන්නට මේ ලෝකයේ තේරුම්ගන්නට පුළුවන් හැකියාව ලැබෙනවා. එතකොට ඊට සාපේක්ව මේ මනුසාත්මයක් ලබල නැතත්. ඒවගේ මනුසාත්මයක් තුළ නැත. අපි ඇති කරන සුරතල් සතුන්ගේ සිත් ඒවගේම. විදධ සත්තුවන් ඒ සත්තුන්ගේ සිත් ඒවගේ ප්‍රේත විශය තුළ නොපනෙන්න බලවයක වශෙන් අමනුෂ්‍යයෙන් අතරඉන්න ද සමතභාවනාවෙන් දියුණු වෙලා තෙවිනි ඇස දිබ් චක්කුමේ ඥානයේ ලබාගත්ත කෙනෙක් ටනත් ඒයගේ සිතුවෙලි. මේ කියය නද්දැකී මොස්සේ මෙයාට තියන් මේ විදය සිතුවිලි කියලා. පරචිත්ත ජාන කෙන ජානයෙන් නැතිවෙන්න්නට පුළුවන් අුන්ගේ සිද්ැකීම මේ කිය ඥානය නවතත් ම කෙනවා. නමුත් ඒ දකින අනුෂ්‍යයෙන්ග හරි දෙවරුන් හරි බ්‍රහ්මි හරි යම් ප්‍රමාණයක්හරි. ඔබට සාපක්ස්ව යාලගේ සිත් වායාලටවඩා මානසිකත්ය උසස්ද පහද්ද වාට වඩා කෙලෙස්වලින් වැඩීද අඩුයිද කියලා මේ වගේ මේ ලෝකයේ සමස්ත වශයෙන් පෙනෙනෙන් නපෙනන සිටන සියලූ දෙනාගම සිත් තේරුන් ගැනීමේ හැකියාවක් කෝබට ලැබෙනවා. ඔබ මේ පූුණුවීමේ යෙදිලා ඔබ ලබාගන්න අධදැකීමම්ලට සාපේක්ෂව. ඉතින් ඒකට අනුවයාගේ දරුවන්ගේ මුණුපුරන්ගේ මිනිබිරියන්ගේ මේ සෑම කෙනාගේෙම සිත්තේරුන් ගන්නට පුළුවන්ගෙනවා. බලන්න මේසිහිය කියන එක මේ සමස්ත පෙනෙන මනුස්්‍යයන්ට නොප සත්වීන්ට මේ සියලු දෙනාටම කොච්චර පරාස්සකට මේක යෙදෙනවාද කියලා. අන්න එහෙම ඉහළම මානසිකත්යකට ගීපුූ අයතමයි. බුදුරජාණන් වහන්සේලා කියනයි එතකොට ඔබ මෙතන කල්පනා කරලා බලන් එච්චර පරාසකට සීහපවත්තලාගේපු බුදුරජණන් වහන්සේලා කෝපපමන අවබෝධයකින් යුක්තද කියන එක මේ ප්‍රායෝගිකතාවයින් යුක්තව ඔබ අවබධ කල බල ඔබ කල්පනා කරලා බලා.ඒවගේ පසේ බුදුරජණන් වවහන්සේලා ඒවගේ මහරතන් වහන්සේලා රහතන් වහන්සේ කියනය කොච්චර අවබෝධයකින් යුක්තද කියල බලා. එවගේ සෝවාන් සකුෘදාගාමි අනාගාමි කියන ඒ මාර්ගය ගමන් කරනය. එච්චර ලොකු අවබෝධයක් නැතත් එයාගත් යම්ප්‍රමාණයක් මේ ලෝක සම්බන්ධෙන් අවබෝධය තියර. එතකට එයාගේ අවබෝධය කොච්චර පුළුල්ද කියන එක ඔබ කල්පනා කරලා බලයි. මෙන්න මේක තුළ, ට ේරුම් ගන්න පුළත් මේක තේරුම් ගන්න කෙනන අවසානී විශේෂයෙන් සඳහන් කරන්න ටෝනි. මධ්‍යස්තු උපේක්ෂක පුද්ගලයෙක් බවට පත්වන. එක ධර්මතාවයක් ඒක තමයි අවබෝධඥ්ඥානය කියලක. ඒක ගැන අපි වන්න වශයෙන් කතා කරන්නට ඕන මාතෘකාවක්. නමුත් ඒවා දැම්ම කතා කරන්නටවශ්‍යතාවයක් නෑ. ඔබට මේ දේශනාව තුළින් දැම් මේසිහිය කියන එක. මේ ලෝකයේ දකින්නට උදවවෙන විදිය. තරුම්ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. එවගේම මේක තවත් අපි ප්‍රායෝගිකව මැරෙන දවස වෙන තතෙක්ම යෙදුනොත්. ඔබට කොච්චර අවබෝධයක් මේ ලෝකයේ සිටන මිනිසුම් ගැන එවගේ මේ ලෝකයේ අපිට පෙනෙන් නඇති සත්වීෙන් ගැන කොච්චර අවබෝධයක් ඔබට ලබාගත හැකි දෙන්න කාරණාවත් ඔබට මෙතනින්ම තේරුම් ගන්නට පුළුවන්. මෙන්න මේ කියන කරුණු කාරණ එක්ක මේ සිහිය ගැන, ඔබට තරුම් ගන්නට පුළඟගත් එහෙනම් අපි අධිෂ්ා කරගන්නට ඕනෙ තවත්දුරට මේ සිහි අපි පවත්වනවා ප්‍රායෝගික යෙදෙනවා මොන්න රාජකාරයේ ඒදනත් කොච්චරකාර්ය බහුල වනත් අපි මේ දේශනාාවල්ලල සඳහන් කරලා තියෙන විදියට. ඒ සෑම කර්තවයකම ඒදෙදි සහ පවත්වන්න ඕන විදි අපි සඳහන්කලා තියෙන ඒදේවල්ල ඒදෙද්දි. ඔබට මේ අවබෝධය ලබා ගැීම හැකිියාව තියෙන. ඉතින් අන්න ඒ විදියටම ඔබ දිගින් දිගටම ප්‍රායෝගිකවම කටයුතු කරන්න්න විද්ධ පැතිකඩවල්ලොලින් අපි මේ සිහිය කියන එක බලන විදි අපි කියලදීල තියෙනවා. ඒවගේ හඳුනාගන්න විදිහ දකින්න විදිේ ඒ සෑම දෙයක්ම කියල දෙෙනවා තවත් ඉදිරියට කියල දෙෙනවා එක්නි සමයම දේශනවල්ු දෞකරගෙන ඔබේ ඉදිරි ගමන සාර්ථක කරගැනීම කියනක සිද්ධකර ගණ්ඩ, ආධ්‍යාත්මක ජීවිතය ප්‍රායෝගිකව ඒ දෙෙන්ට උසස්මානසිකත්්‍යකට පත්වෙෙන්න්න මේ දේබල් මේ විදියට. ඉති ම හිතනවා මෙතිනින් ඉදිරියට තවත් අවශ්‍යතාවයක් නෑ මේ ගෙන සඳහන් කිරීමට ඔබට මේ කාරණාවලින් ඔබගේ මනස ගැන යම් කාරණාවක් අවබෝධ කරගන්නට හැකි වනා කියලාම විශ්වාස කරන අ නිවාර්යෙන් පුළුවන් වෙන. ඇති අදට මෙම දේශනාවම අවසන් කරනවා ඔබ සියලු දෙනාට බුද්ධ ධම්ම සංගයන් ක්‍රිවිධරත්නය ආනුභාව ශක්තිය. මනාව සසිහැකේන එක වටහගෙන් අවබෝධ කරගන, එය දීර්ගවම පුුණුවයේ යෙදෙන්න්නට මැරෙන දවසතෙක්ම යෙදෙන්න්නට ඔබට හැකිවේවා කියල සහ ඔබට පාරමිතාවක් වේවා. මේ ආත් මේ තුළම ඔබට සතර මාර්ගඵලවලට සෝවාන් සකෘුදාගාමි අනාගාමී අරිහත් කියන මේ මාර්ග පලෝට පත්තෙන්න්නට, මේසිහිය ඔබට අවබෝධයෙන් යුක්තුව ප්‍රඥාවෙන් යුක්තු උදව්වේවා කියලා ශිරවාද කරන ගම, මෙම දේශන අවසන් කරන ඔබ සසිලු දෙනට තෙරවන්සරණයි.